අයිබන් කියලා පිළිගන්නවා මගේ අලුත් සේරම් බිස්නස් හෙල්ප් YouTube නාලිකාවට ඔයගලන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ channel එක හරහා ඔයාලා රැඳිලා ඉන්න ඔයාලට උන්න අද මම ගොඩක් වටින සෙන්රකී අවස්ථාවක් අරන් ආවේ. මම කලින් ඔයාලට පහන්තිර සෙන්රකී අවස්ථාවක් අරන් ආවා. මම අද ඔයගලන්ට අරන් ආවේ පහන්තිර සෙන්රකී අවස්ථාවේ මම ඔයාලට ලබා දුන්න ඇත්තරම රුපියල් 45ට දින පහන්තිර box එක දැන් රුපියල් 50ට තමයි අපි ඇලවි කරන්නේ. ඉතින් ඒකෙන් අපට තවත් පොඩි ආදායමක් ඇවිල්ලා තිනවා. ඉතින් මම ඔයාලට කියන්නම් මේක කරන විදිහ. ඉතින් ඒ වගේම තමයි අපේ business help youtube නාලිකාව subscribe කරලා bell එක click කරලා එකතු වෙන්න ඔයාලට ඉදිරියේදී මේ වගේ වටිනා වීඩියෝ ඔයාලට දිනපතා ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අතරම යාළුවනේ මම ඔයගලන්ට අද අරන් ආවේ වටින සෙන්ඩර් කී අවස්ථාවක් පහන්තිර කාගෙවක යටතේ වැඩ කරන්න අවශ්‍ය නැහැ. ඔයාගම දෙයක් වටන් ගත්තොත් ඔයාට කවදා හරි දවසක ගොඩ එන්න පුළුවන්. ඔයාගේ යටතේ කාට හරි රස්සාවක් දෙන්න පුළුවන් ඔයා හරියට වැඩේ කරගත්තාම. ඉතින් ඇත්තනම මහ ලොකු දෙයක් නැහැ. තමන්ගම කියලා දෙයක් පටන් ගන්න අවශ්‍ය වෙන්නේ උත්සාහය, කැපවීම, උනන්දුව පමණයි. මොකද මේ අපි ලබා දෙන සෙන්රකේ අවස්ථාවලට ලොකු මුදල් යන්නේ නැහැ. ඇත්තනම රුපියල් 1000න් 2000න් ඔක්කොම ගොඩ යන්න පුළුවන්. ඉතින් මම ඔයගලන්ට කියන්නම් අද කඩේ සාමාන්‍ය මේක ස්කිප් කරන්න එපා. ඔයාලට ගොඩක් වැදගත් මේ වීඩියෝ එක. ගෙදර ඉඳලා කරන්න පුළුවන්. ඒකයි මම මේක අරන් ආවේ. ඔයාලා දන්නව කඩේ අදට පවතින මිල තමයි පහන්තිර පෙට්ටියක් තියෙනවා. මේ පහන්තිර පෙට්ටියේ පහන්තිර 100ක් දාලා තිනවා. පහන්තිර 100ක් දාලා තිනවා පහන්තිර පෙට්ටියේ. මේ පෙට්ටියේ රුපියල් 50ට තමයි ඇලවි කරන්නේ. සාමාන්‍යයෙන් පහන්තිර පෙට්ටිය රුපියල් 50කට ඇලවි කරනවා. කලින් රුපියල් 45ට තමයි ඇලවි කරේ. දැන් මේක මිල වැඩි වෙලා තිනවා. රුපියල් 50ට තමයි මේක ඇලවි කරන්නේ. සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට අපිට පහන්තිර 100ක් හදන රෙදි වලට වියදම යන්නේ රුපියල් 7යි. රෙදි පහන්තිර 100ටම රෙදි වලට වියදම යන්නේ රුපියල් 7යි. ඒ වගේම ඇත්තරම පහන්තිර box එකට රුපියල් 4යි යන්නේ. රුපියල් 750ක් වැඩි වෙලා තිනවා ඒකේ. රුපියල් 11ක් යනවා සම්පූර්ණ මුදල. ඒ කියන්නේ පහන්තිර පෙට්ටිය නිෂ්පාදනය කරගන්න. ඔයගොල්ලන්ට රෙදි ගන්න තැන් මේ වීඩියෝ එකේදී ගන්න තැන් මම ලබා දෙන්නම්. ඔයාලා පොඩ්ඩක් රැඳිලා ඉන්න වීඩියෝ එක අවසාන වෙනකම්. මොකද මේක ගොඩක් වටින සෙන්රකී අවස්ථාවක්. ඉතින් ඔයාලා රෙදි පහන්තිර පෙට්ටි print කරපු පෙට්ටි ඔයාලට ලබා ගත්තාම ගෙදර ඉන්න ඔක්කොමත් එක්ක එකතු වෙලා මේක කරන්න පටන් ගන්න. ඔයගලන්ට අදින පහන්තිරනේ හදන්න තියෙන අඹරණ පහන්තිර නෙමෙයි මේකේ අපි පැකට් කරන්නේ. පැකට් නෙමෙයි පෙට්ටි වලට දාන්නේ අදින ලද පහන්තිරයක. මේ අදින ලද පහන්තිරයක හරියම ලේසි හදන්න. මොකද මේකට වෙනම පටි තියෙනවා. මේ පටි තමයි මම ඔයාලට ලබා දෙන්න තැනක් හොයලා දෙන්නේ. මෙහෙම පටි ගෙනෙන්නලා අපිට තියෙන්නේ අඟල් 3ට පහන්තිරේ දිග කපන්න විතරයි. කපල ඇදීමක් කරනවා. මේ ඇදීම කරන වෙලාවේ තමයි පහන්තිරය නිෂ්පාදනය වෙන්නේ. ඉතින් මහා ලොකු දෙයක් නෑ. ඕනම කෙනෙක්ට, ඕනම පොඩි එක්කෙනෙක්ට මේකත් කරගන්න පුළුවන්. ඉතින් gedara ඉන්න ඔක්කොමත් එක මේ වැඩේ පටන් ගත්තොත් ඔයාලට ස්ථිර ආදායමක් වශයෙන් දවස රුපියල් 30-40,000ක් උපය ගන්න පුළුවන්. කැත නැතුව ඊට පස්සේ ඔයාලට පුළුවන් ත්‍රිවිල්ල ඩීසල් ත්‍රිවිල්ලක් වෙන්න පුළුවන්. ඔයාලට කැමති වාහනයක් අරගෙන මේක ඩිලිවරි කරන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම ඕගොල්ලන් කඩවල වලට දානකොට මේක කඩේ රුපියල් 50යිනේ මේක ඇලවි වෙන්නේ. කඩේ විකිනන රුපියල් 50ට ඕගොල්ලන් කඩේට මේක දාන්නේ ඇත්තටම රුපියල් 35ට කඩේට රුපියල් 15ක් අපි දෙනවා. හරිද? අපට වියදම යනවා රුපියල් 11ක්. රුපියල් 10ක් තියන්නකෝ. එතකොට අපට රුපියල් 35න් රුපියල් 50න් රුපියල් 15ක් කඩහිමියට දුන්නාම රුපියල් 35යි. ඒ 35න් අපි රුපියල් 10ක් ගියාම ඉතුරු වෙනවා රුපියල් 25ක්. 25න් අපට රුපියල් 11ක් යනවා. රුපියලක් අයින් කරන්න ඕන. රුපියල අයින් කරාම ඇත්තටම රුපියල් 20ක සුද්ධ ලාභයක් තියෙනවා. 25ක සුද්ධ ලාභයක් තියෙනවා ඔයාට එක පෙට්ටියකින්. ඉතින් බලන්න ඇත්තටම මහ ලොකු දෙයක් නැහෙනේ. ඔයාලා මෙන්න මේ විදිහට හැබැයි ඔයාලා පහන්තිර පෙට්ටි හදනකොට අනිවාර්යයෙන්ම කරන්න ඕන යුතු වැඩක් තියෙනවා. ඔයගොල්ලෝ මේ පෙට්ටි 48ක පැකින්නයක් හදන්න ඕන. එතකොට මේ පෙට්ටි 48ක් එකතු කරලා ඔයගොල්ලන් ඉටිකොළ වලින් මේක ඇසුරුම් කරන්න ඕන පෙට්ටි 48කට. එතකොට අපි එක කඩේකට අපි මේවා ට්‍රික්ස් ඇත්තට මේවා ඒ එක කඩේකින් අනිවාර්යයෙන්ම පෙට්ටි 48ක් ගන්න ඕන. මොකද අපි එක පෙට්ටියකින් රුපියල් 15ක් කඩහිමියට දෙනවනේ. එතකොට අපි සාමාන්‍ය අපි බලන්න ඕන නිතරම අපි වැඩි අයිටම් ටිකක් විකුණ ගන්න.
මේක කාටුන් එකක් වශයෙන් අපි පැකිටිකොල වලින් ඇසුරුම් කරලා දෙනකොට මේක කඩන්න බැහැනේ. එක බණ්ඩලයක් තමයි දෙන්නේ. පැකට් පෙට්ටි 48ක්. එතකොට පෙට්ටි 48ක් කියන්නේ ඇත්තනම රුපියල් 1000කට වැඩි එක කඩේකින් ඇවිල්ලා සුද්ධ ලාභය. එතකොට බලන්න ඒ වගේ කඩවල් පහකට ඔයාලා දවසට දාගත්ත රුපියල් 5000ක් සුද්ධ ලාභේ. ඔයා ඩීසල් ට්‍රිවිල් එකක් ඔයාගේ නමට කියොත් රුපියල් 500ක් ඩීසල් ට්‍රිවිල් එකට අයින් කරත් කඩවල් පහ කියන්නේ මොකද්ද ඇත්තටම යාළුවනේ? දවසට කඩවල් පහද අපිට කවර් කරන්න පුළුවන්. කඩවල් සාමාන්‍යයෙන් අපිට කවර් කරන්න පුළුවන්. කවර් කරනව නම් සාමාන්‍යයෙන් කඩවල් අපට 100ක් විතර අපිට කවර් කරන්න පුළුවන්. කඩවල් 100ක් අවශ්‍ය නැහැ. අපිට කඩවල් 50ක් අපි හදාගත්තොත් දවසට ඔයගොල්ලන් බලන්නකො ඇත්තටම රුපියල් 50000ක ලාභයක් තිනව දවසට. ඉතින් ඩීසල් කඩයක් කියන්නේ ඇත්තටම ඕනම ගමක ඇතුළට ගියහම කඩ තිනව සිල්ලර කඩ සෑහෙන්න. ඉතින් මෙන්න මේ කඩ ටික අල්ල ගන්න. ඒ වගේම Facebook වල post හදලා share කරන්න. ඔයගොල්ලන් තොග ලබා දෙනවා කියලා. තොග ලබා දෙනකොට ඔයගොල්ලන් රුපියල් 15ක් ඔයවලට රුපියල් 15ක් තියන්න තවත් 10ක් ඒ ඩෙලිවරි කරන අයට ලබා දෙන්න. එතකොට ඔයාල රුපියල් 15යි තියෙන 25න් 10ක් තවත් අඩු කරනවා. තොග මිලනේ. එතකොට ඒගොල්ලන් පෙට්ටි ගන්නේ 100 200 300 400 මෙන්න මේ විදියට. එතකොට අපේ ව්‍යාපාරයේ අපි ගොඩක් ලොකු ඇලවියක් කරලා වැඩි ප්‍රමාණයක්. එතකොට ලාභෙත් අපිට කලින් වගේම ඇවිල්ලා. ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් ඇත්තරම කියනවා නම් ලොකු මුදලකට යන්න පුළුවන්. ඊට අමතරව ඕගලන්ට පුළුවන් ඕන තවත් අයිටම් දෙක තුනක් මේකට එකතු කරගන්න. මොනවද? සිද්ධා ඔයාලට පුළුවන් හඳුන්කූරු Facebook එකේ හඳුන්කූරු group තියෙනවා. ඒ වලින් හඳුන්කූරු කිලෝ ගානක් අරන් ඇවිල්ලා හිස් පෙට්ටි ගන්න අවශ්‍යයි නම් comment කරන්න. ඒ වගේ මුලින් මතක් කරන්න ඕන මට කියන්න මතක වුණා. ඕගලන් පහන්තිර වැඩි කැමති නම් ඕගලන් comment එකක් දාන්න වීඩියෝ එක පහලින්. මට පහන්තිර රෙදි පහන්තිර පෙට්ටි ලබා ගන්න පුළුවන් තැන්වල දුරකථන අංක ලබා දෙන්න කියලා. ඒ වගේම ඇත්තරම ඕගලන්ට හඳුන්කූරු Facebook කරා ගන්න පුළුවන්. එහෙම ගත්තොත් ඔයාලට ගොඩක් අඩුවට ගන්න පුළුවන් හඳුන්කූරු පෙට්ටි. ඔයාලට අවශ්‍ය නම් කමෙන්ට් කරන්න මම ඒවත් ලබා දෙන්නම්. ඒ ලබා ගන්න තැන්වල නම්බර් දෙන්නම්. ඔයගලන් කතා කරලා විස්තර අහගෙන ගෙන්න ගන්න. ඒවත් එකතු කරගන්න කඩවල් වලට දාන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් හිමිහිට පොඩි ඩිලිවරියක් හදා ගන්න. ඩිලිවරියක් කියන්නේ අයිටම් ටිකක් වැඩිපුර අන්න ඔයා කඩලා ඉන්න කල්ලා ගත්තාම තවත් බඩු ටිකක් එකතු කරගත්තාම ඔයගලන්ට දවසට ලක්ෂය වුණත් උපයන්න පුළුවන්. 100ක් ඇත්තටම 100ක් සාර්ථකයි මේ වැඩේ. හරියට පටන් ගත්තොත් ඔයාලට වෙන කිසි දෙයක් කරන්න අවශ්‍ය නැහැ. ඉතින් උත්සාහය උනන්දුව කැපවීම තියෙනවා නම් ඔයාලට මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා වීඩියෝ එක ලයික් කරලා වීඩියෝ එක ෂෙයා කරන්න තවත් කෙනෙක්ට බලන්න. ඒ වගේම තමයි අපේ බිස්නස් සෙල්ෆ් YouTube නාලිකාව subscribe කරලා bell එක click කරලා එකතු වෙන්න. ඉතින් යාළුවනේ මම එනම් මේ වීඩියෝෙන් සමු ගන්නවා. ඔයගොල්ලන් සිද්දනට තෙරුවන් සරණයි කියලා.